පත්්‍ර වා පිංවතුනි මම ඊළඟට පැහැදිලි කරන්නේ යන්නේ මේ නාමරූප ච්චියන්නේ කුමක්තකගෙන ගැන බොහෝ පින්වතුන්ට ගැටලු තියෙනවා. එතකට මේ නාමරෝප විග්‍රහය බුද්දුපාණන් වහන්සේ අපූරුවට විස්තර් කල්ල තින සූත්‍රදේශනාවක් තියෙනවා නාමරූප සුත්තන් කියලා. සූත්‍රදේශනාවට අපි යොමු කරලා මේ විග්‍රහය ගැන හොඳින් කල්පනා කල්ල බැලුවෝ ඔය පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් වේවි නාමරූප කියන එක ගැන හොඳ අදහසක් ඒ ගැන මනා යථාවබෝධයක් ලබාගන්න මෙ විස්ත උපකාරවයි කියලා හිතුවා මේ නාමරූප සුත්තන්ගෙන සූත්‍රදේශනාවදී සාවත්්‍යයන් විහරති ජේතවන්නේ අනාත පින්දිිකස්සාරාමේ කියලා ඕනම සූත්‍රදේශනාව බොහවෙලාට සැවත්නුවර ජේත්වනාරාමයේද අනේ පිණි සිටතුමා විසිල් කරවන ලද. ජේතවනාරාමී සිට උන්හන් බුදුපාණන් වහන්සේ දේශනා කළ වදාළ සූත්‍ර දේශනාවක් මෙහිදී විස්තර කරනවා සඥෝජනීයේසු භික්කවේ දම්මේසු ආසාධානු පස්සිනෝ විහරතූ නාමරූපස් අවක්කන්ති හෝති. දැම් මෙතැදී මේ බුදුපියාණන් වහන්සේ මේ දේශනාකටපු සූප්‍ර දේශනාව මේ වචනවලි අපි මේ නාමරූප විග්‍රහයට යම් අර්ථකතනයක් ගන්න උත්සා කරමු සනෝජනීයේ සුභික්කවේ දැන්. ඔය පිංවතුන් තුළ සංයෝජනැ පපුත්තක් ජනස්වභාවේ ඉන්න ඕනෑම් පුද කලෙක් තුළ සසරට බද්ධවෙච්ච පටි දාහයක් තියනු. ඒ පටිදහය තමයි දස සංයෝජන සක්කාය දෙට්තිි විචිකච්චිතා සීලක් බැත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්ධච්චාවිච්්‍යාගන සංයෝජන ධර්මදහයකි එම නැතම් පටිදාහයකින් ඔය මේ ප්‍ර්‍රක්ෂණ සෑහම කෙනෙක්ම සංසාරයට බද්ධ වෙලා ඉන්නවා. දැ මෙහෙම බද්ධ වෙලා යන පිින්වතුන් තුළ ඔහු ඔහුගේ නාමරූප ලෝකය ක්‍රියාත්මකවීම හරහා තමයි අර දම්මේසු ආසාදුම් ආසාධානු පස්සිනෝ විහරතෝ නාමරූපස්ස අවක් කන්ති හෝටි මේ අවක්කන්ති කියලා කියන්න එහි මුල් බැසගන්න තමන්ගේ මේ ආසාධ ලෝකය හරහා නාමරූප ලෝකයේ හරහා අසාධය ඇති වෙල යාස්වා තුල ආස්වාදය තුළින්මම නාමරූපස්ස අවක් කන්ති හෝතී කියන තවතවතාවතව මේ නාමරූපය ලෝකය තුළ ඔහු මේ ඒ. බැස ගනිමින් යනවා. එහෙම යනකොට නාමරූප පච්චයා සලාහිතන සලාහිතන පච්චා පස්ස පස්ස පච්චයා වේදනා වේදනාපච්චයා තන්නහා තන්නහා පච්චයා පාධන උපාධාන පච්චයාාපාව බවපච්චා ජාති ජරා මරන සුවක් පරිදේව දුක්ක දෝමනස් රූපායස්වා සම්බවන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්කා කන්දස සමුදයෝහෝතී කියන අවිද්‍යාමූල පකිි සම උපාදේ ධර්මතාවයේ ඔබ තුළ ක්‍රියාත්මක වලා කර්මබීට සකස්වනවා ැ පිින්. මෙතැන්දි වෙන්නේ ඔබ හල තියෙනවනේ තවදැන් ඔබේ මම හැමදාම විස්තර කරනවා වගේ ඔබ ඇහට දකින රූප කනට හැෙන ශබ්ද රූප හැම එකක්ට හැම එකකටම ඔබ තුල ඉචටිශසල්ලා පිච ිච්ච වෙල්ලා නිච්සුකාත්ත ලෝක නිර්මාණය වෙන්නේ නැහැ ඔබ දකින හැම දෙක්ටම සුක විදනාවත් දුක්ක විදනාවක් දුක්ක මසක විදෙනනාවක් ඇතිවෙන් වෙත් නැහැ සමහර දේවල් වලට සුක විදනාවත් දුක්ක විදෙනවාක් දුක්ක මසුක විදනාවක් ඇති වෙනවා එතැදි ඔබේ අර සුක බව දුක්ක බව අදුක්ක මස්සක බව පවා තීරණය වෙන්නේ ඔබේ නාමරූප ලෝකයට අනුව විශේෂ දැන් අප අපි තුළ තැම්පත්වෙලා තියෙන මේ ආසව පොද් අනුව අයික එකක පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ වෙනස්සූ ගති පොද අනුව ඒ පුදගල එයා තුළම තියෙනවා එයාගේ පිරිියපිරි ලෝකයා ඒ ලෝකයට අනුව තමයි ඔබ මේ බාහිරෙන් දකින රූපය ඔබේ ඇසර දකින මොනාහරි කෑමක් හෝවේවා මනුස්සෙක්කෝවේවා සිින්දුවක් හෝවා ඇස ඇමි කණට හෙන ඒ මොනවා හරි දෙයක් ඔබ ඔබේ පිරිිය අපපිරි ලෝකයට අනුවයින් තීරණය කරන්නේ අර නාමකාය තුළතින වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ක්‍රියාත්මක වෙලා අර අන්දැ අපිහිත්තම අපි බාහිරයෙන් දක්කා කියලාම් හකිසි වූ අපට අකන්ට හැහුනා කියල හිතන්නකොහ යම් කිසිවසිින් මොහක්හරි ඔබ සින්දුවක් ඒ සින්දුව ඔබට ඔබ ඒ සින්දුව පලවෙනි වතාවට අහන අලුත්ම සින්දුවක් වුණාවුනත් ඒසිින්දුව ඔබට හැනකුට අ ඒකෙ තාලෙට ඒකි තනුවට ඔබට අර කැමතිහිතන ගතියක් තියෙනවා. අන්නේ ගතිය තමයි ඒ ගතියානුව තමයි අර අහපු සින්දුව සංඥාවෙන් අඳුලගෙන් ඒක පස්ස වෙලා මනසිකාර පවත්වල ඔබේ පිරිියාපිරි ලෝකයට අනුවම සිින්දුව ලස්සනයි කියල සුකවේදනාවක් ෙනවා. අන්නේ ඇතිවෙච්ච සුකවේදනාව ඇතිවෙන්නේ නාමකායයි රූපකායයි දෙකම අන්‍යම්‍යම ක්‍රියාත්මක වෙනවා එතන්දි මේ බාහිරෙන් දකින්නේ. ෙන් අහන්නිස්මසිින්දුවා ශබ්ද රූපයක් ඒ ශබ්ද රූපයෙන් එන රූපත් ඔබ තුළ තැන්පත්වෙලා තිෙන පිරි අපපිර ලෝකයේ හරහා අර නාමකායත් ක්‍රියාස්මක වෙලා සුක වේදනාවක් ඇති වෙන. ඔය වේදනාව සබ්චිත්ත සාධාරණයි පින්වතුනි. ඕනම කෙනෙකට ඔය සසිදුව ඇහුණොත් ඔබට සුකවේදනාවක්න්න පුළුවන් ඔබ මහත්‍යයටට ඒයේසිින්දදු ච්චර රිරයන ද කියෙ යායට ිගන් දුකවේදනාවක්කෝ දුකූත්නැති සුකූත්නැති අදුක් ම සුකවදනාවක් හෝ ඇතිවෙන්න පුළුවන්. ඒ ස්ොභාවය ස ඕනමක පුුද්ගලයෙක්තුල් ජනිතවෙන සාමාන්‍යය වූ ස්වභාවිකක් ස්වභාවිකත්වයක් නැම් මේ ඇතිවෙච්ච මේ සුකවේදනාවම තමයි ඔබ තුළ තවදුරටත් රෝධවෙලා ක්‍රියාත්මක වෙන්න පටන්ගන්. අන එතන්දී මේ ඇතිවෙච්ච සුකවේදනාවට. තල්ලුවක් හම්බ වෙලා එහි පද්දයට පදවල්ලට එහි තනුවට ඒ කටහඩට අමූතු කටහඬක් මම ආසවිදය කටහඬක් කිය කියාර ඔබේ ගති ලක්ෂණ ලෝකයේ ආසව පෝදියන් දෙෙන තල්ලුව හරහ ඔන්න අර වේගය ඒ ඇතිවෙච්ච වේදනාව වේගයක් වේදනාවක්කාවේගයක් චිත්තාවේගයක් බලපොට ජනිත වෙන්න පටන් අරගන්න මේ ජනිත වෙන ක්‍රියාව ක්‍රියාත්මක වීම තුළ ඔබට ඒ සසිින්දුව නැවත නැවතහන්න හිදදෙන. අන්න එහෙම හිදදෙනකොට තමයි දම්මේසු ආසාධානු පස්සිනෝ විහරතෝ නාමරෝපස්ස අවක්කන්ති හෝති. අර නාමරෝපස්සක කියෙන ලෝකය තුළ නැවත නැවත කින්දාහ බැහැල ඔබ තුළාර ඇතිවෙච්ච සුවය ආසාධය මේ අවක්කන්ති හෝති මේ මුල් බැහැගෙන නවා. තව තව එක කින්දාා බැහැකිින්දය බැබහ යනවා. අන්න ඒ කින්දහා බැහැම තමයි අවක්කන්ති හෝති. එහෙම වෙන කොට නාමරූප පච්චා සලා එතන සලායතන පච්චා පස්ස ඔය විදදිහයට මේ අවිද්‍යා මුල්. පටි සමපාද ධර්මතාවේ ක්‍රියාත්මක වෙලා ඔබ තුළ සම්භාව වීල් වෙලා ගතියක් සැකසෙනවා. සින්දුවට ආසහිතෙන ප්‍රියභාවක් කියන අ සින්දුවෙන් රත්තිල්ල පිච්චිල්ලක් මත්තිිල්ලක් ඇතිවෙලා සංගතියක් උප්පද්දවා ගන්නවා කියන එකයි. ඒව මේ තස්සකේවලස දුක්කාකන්දස්ස සමුදයව හෝතී කියල කිවේ. නැ මේ ක්‍රියාර්මකවීම මේ සුත්‍රදේශනාවේ අපූරු උදාහරණයකින් පැදිලි කරනවා. ස්‍යතාපි බික්කවේ මහාරුක්කෝ තස්සයානිචේවර්, මූලානි, අදවගමානි යානීච තිරියංගමානි, සබ්භානිතානි උද්දං ෝජං අභිහරන්ති. සයතාපි භික්කවේ කියන්න මේ උදාහරණයකින් පැදිලි කරොත් බික්කූුණි මහාරුක්කයක් තියෙනවා. රුක්කයේ තස්ස යානි චේව මූලානි අදෝගමානය එහි තියෙනව මේ මහා පොළවට බදාගෙන බද්ධවෙලාතියෙන මුල් අදෝමුල් අපිහම කියන්නේ මේ මහාමල් අනුමුල් ප්‍රධානමුල්ලාදී වශය මු මුල් මහාමූල් සම්භාරයකින් තමයි මහාරුක්කයක් පොළවට බද්ධවෙලාතිීෙන් එතකොට යානේච තිරියංගමානේ සබ්බානිතානි උද්දන් ෝජං අභිහරන්ටි. දැම් මේ පොළවේ තියන වතුර පොළොවේ පස්සලින් උරාගන්න අර පෝජාව ඕෝජං කෙලකවි අර පොහොර ගතිය කනිජලවන ඒවා මේ මුල්ලොස්සේ අර වතුරත් එක්ක මිශ්‍රවෙලා මේ පොළවෙන් ගන්න කණජලවන මේ ගහේ මුල්දිගේ ගහ උඩට ගමන් කරනකුට ගහතු පතර විහිදවල ගහ ශක්තිමත්ම තව 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 වඩ වඩා වඩවඩා හැදෙනු අන්න ඒ වගේ තමයි ඒ ඒවංචි සෝභික්කවේ මහාරුක්කෝ තදාහරු තදූපදාානෝ චීරන් දීගමද්දානන් තිත්තේය. මෙන්න බික්කුණි මේ වගේ මහාරුක්කය තදූපදානෝ අර මහා පොල්ලොවටට තදීම් බද්ධ වෙලා දීගමදදානම් බොහෝකාලයක් නොසැල්ලි අපි කියන්නේ මේ මහාරුක්ක තිගෙනම කියලා අවුරුදු සීියත් දෙසියත් තුන්සියක් පන්සීයක් ඒ තරංකාලයක්න් ෘත්තියාාගන්න පුළුවන් මහාරුක්කතියෙන් ඒ මුල්වලතින ප්‍රබලත්වය කොච්චරද . මුල්වලතියන මේ මුල්වලින් කොයි තරම් පොළොවට බද්ධ වෙලා තියෙනවන් ඒ මුල්ලොස්සේ ජල්ලය කනිජලවන මනාවකාන්දුවමින් ඒ ගහේ පෝෂණයට අවශ්‍යදේවල් සපයනකොට මේ මහාරුක්ඛය දීගමදදානන්ිටටේය බොහෝ කාලයක් පවතිනම්. ඒ ඒව මේවකෝභික්කවේ සංඥෝජනීයේ සු දම්මේසු ආසාදුමු පස්සිනුවෝ විහරතෝ නාමරූ පස්ස අවක්කන්තිහෝති. මෙන්න මේ වගේ තමයි බික්හූුණේ මේ පෘ්‍රථක්ජන මනුස්සයාත් පටිදහයකින් මේ සං්‍යෝජන කියන මුල්වලින් සංසාරය නැමැති පොළවට මහායි බද්ධ වෙලා ඉන්න. ඒ බද්ධ වෙන්නේ ඒ බද්ධ වෙන්න හේතුව කොමද මෙ නාමරූප කියන මුල්වලින් මේ නාමරූපෝස්සේ අ ගස්වලට මුල්වලින් ඕජාව කනජලවනද උදකං ඕජන් දෙනවා වගේ මෙ නාමරූපසල්ලෝකය ක්‍රියාත්මකවෙවි ආසහදානු පස්සිිනෝ විහරති තමන් තුලාාර ආස්වාදේ ආමසසුවය ලබාදමින් දෙනවා. තින් පපුතක්ෂණ ලෝකයා ආමසසුහයට මේ සාමසිසුයට ලොල් වෙලායට තදින් බැඳිලා බද්ධ වෙලා නොදනුවත්කම නිසාම නප්පජානාතිවීම නිසාම සංසාරය තව තවත් දිග්ගහස්සගන්න හේතුවෙන අර කර්ම බීජය හදනු ඒ කර්ම බිග තමයි මේ මහා රුක්කයක් පොළවට බද්ධ වෙලා ඉන්නවා වගේ ඒ ඒ ඒ ශක්ති මත්භාවේ ඒ ශක්තිය ගොඩ නගාගන්න. එනම් ඔබ කර්මබීජෝඋපදවාගන්නේත් මහා පොළවට මහාමුල් ගොඩකින් ගහක් බද්ධ වෙලා තියෙන වගේ. ඒහි ශක්ති මත්භාවේ රඳවාගන්නවා වගේ තමයි මේ කර්මබීජත් ඔබ සකස් කරගන්නේ සංයෝජන කියන පටිදහයකින් මේ මෙ සංසාරය කියන පොළවට බද්ධ වෙනවා කියලා බුදුපාණන් වහන්සේ පැහැදිලි කරනවා නාම. පස අවක්න්ති හෝති මුල් බැහැගෙන තව තව මේ සසරේ ගමන් කරනවා කියල් ඒළඟට පැහැදිලි කන්නවා සංයෝජනී යේසු භික්කවේ දම්මේසු ආදීනවානු පස්සිනෝ විහරතෝ නාමරූ පස්ස අවක් කන්ති නහෝති මෙතැදි කියන්න මේ සංයෝජනී යේසු භික්කවේ දම්මේසු ආදීනවානු පස්සිනෝ විහරතෝ නාමරූ පස්ස අවක්කන්ති නාහෝති යම් පුද්ගලයකුට පුළුවන් කම ලැබුණො මේ තමන් දරණ ස්වභාවය දම්මේසු. තමන් දරණ ස්වභාවේ තුළ මේ ආස්වාද ලෝකයේ ක්‍රියාත්මකවෙමි කර්මභීජයක් උපපද්ධවමින් යන මේ ක්‍රියාත්මක වෙන මේ සංවට්ටේ තුළම ආදීනාව බව දකිනවන. ආදීනවානු පස්සී විහරතෝ කියල කියන්න පින්වතුනිේ අනිච්චන් දුක්හ විපරිනාම දම්මන් කියන ධම්මතාවය දකිනවා කියන එකමයි. එකොට ඔබ තුල මේ ඔබ මොනවිල යම් ඒ හපු සින්දුවට ඔබ තුළ කැමැත් තක්කිතිව. ච්චට පටිච්ච වෙලා පටිච්චට අභිච්ෂවෙලා නිච්ච සකත්ත ලෝකයක් ඇතිවීම හරහ තමයි අර මුල්ල ශක්තිමත් වෙලා මුලෙන් ඕෝජාව ගහට ගමන් කරනවා වගේ මේ නාමරූප ලෝකයේ ක්‍රියාත්මක වෙලා ඔබ තුළ මේ සංගතියක් ඉපදමින් පැවතුුණේ. මේ ඉපතිවුණින් පැවතිච්ච මේ ආස්වාද ලෝකයේ. ඔබ පවත්වගන්න හැදුවත් ඔබටම පේනවා ඒ ඒ පවත්ත ගන්න හද පුනිිච්ච සුකත්ත ලෝකයේ අනිච්චන්දු. ගම් විපරි නාම දම්මං වෙන හැටි. ඒ ධම්මතාවේ දකිනවා කියන එකයි ආධිනවානු පස්සිනෝ විහරතෝ කියන්. එහෙම ආදිිනවානු පස්සි නෝ විහරතෝ වුනොත් නාමරූපස්ස අවක් කන්ති නහෝති, මේ නාමරූපලෝකයි අර ඕජාව වගේ අර පොළවට බද්ධ වෙලාතේච්චාර පොහොරගති එහි ශක්තිය හීනවෙන්න පටන්ගන්නවා. අවක්කන්ති කියන්නේ තව තව තවතාව ඒක වඩවඩා වැඩෙනවද වඩවඩා බලවත් වෙනවා කියන එක අවක්කන්ති නයහෝති කියන්නේ ඒ ඒක තියන බලය බිඳෙනව නාමරූ පස්සකිෙන මේ නාමරූප ලෝකයේ හරහා ඔබ බෙන නිචසුකත්ත කියලා ගොඩ නගමින් යන ඒ වටිනාකම ඒ පටි ස්වභාවය ගැල්ලවෙන්න පටන් ගන්නවා. එතකොට පින්වතුනි නාමරූප නිරෝධෝ සලායතන නිරෝධෝ සලායත්‍ර නිරෝධෝ පස්ස පස්ස නිරෝධෝ වේදනනාවේදනා රෝදධ ත න්නහා නිරෝදෝ තන්හනි ඒ වගේ තන්නහාාව ඒ හැමදේම නිරෝධ වෙලා අවසායේ ඔබතුල කුසලමුල්ල පටචි සමුපල් ධර්මතාව ක්‍රියාත්මක වෙලා ඒව මේ තස්සකේවලස්ස දුක්කක් කන්දස්ස නිරෝධෝ හෝතීන් වෙනවා. එනම් මේ ඔබ දුකින් දුකට පත්ව වී හේතු පලවෙවී පල හේතුවෙවී යන මේ ගමනේ මෙදී නිදහස් වෙනවා. සංසාහරයේ නමති මහපොළවට බද්ධ වෙන්න එක මලක් හදාගන්නගිය ඒ මුෙයි ඒ මුල නූපදවා ඒ මුලක් හැදෙන්නගේ මුල ශක්තිමත්වෙෙන්න්නෑගේ ඒ මුල ඔබ තුළ කැඩිල්ල බිඳිලා යනවා. එතකොට ඔබ තුල මේ මුල්ල ලිහිල් වෙනවා කියන එක තමයි මෙතැදි මේ විස්තර කරන්නේ දුක්ක්කන්දස්ස නිරෝධෝ හෝතී කියලා. මේ උදාහරණය මෙත් උන්වහන් බුදුපාන් වහන්සේ ලස්සන්ට උදාහරණයකින් පැහැදිලි කරනවා සේයතාපි බික්කවේ මහාරෝකෝ අත පුරිසුෝ ආගච්චේය කුද්දලාපිටක. ආදාය කියල මෙතන දිග විස්තරයක් කරනවා මෙතැදි කියන්නේ යම්පුද්ගලේ උදල්ලකුයි ඒකට කූඩයෙකුයි අරගෙන ඇැවිල්ලා. ඒ උදැල්ලෙන් මේ මහාමහාරුක්කයේ. තියනෙන මුල් ටික උදැල්ලෙන් කපකපා පස්්ටික කූඩයට අරගෙන පස්ස අයිංකරනවා. අයිං කල්ලා අයිං කල්ල මුල් ඔක්හෝහොම පාදල පාදල මුල්වල තින බලය බිඳිනවා. මුල්වල තින බලයයි මුලයි අ පසු අතර තින සම්බන්ධතාවේ අපි වෙන්කරනවා උදැල්ලෙන් කපකපා පස්කූඩේට දාල. පස්ටික අයිං කරකර අයිං කරකර අර මුල්ලු මුල්ල පස්සෙක්ක තියන සම්බන්ධතාවේ බිඳ පින්ඳ බිඳ පින්ඳයානු. ඒම බිඳල මේ මහාරුක්කය බිමට කඩාගෙනිවැටන හම ඒ රුක්ය කොටස් වලට කෑලි වලට කපල්ල ඒ කෑලි ඒ ලී කොටම් පල්ල ඒ පලල එව චටි චූටි තවක ඇලි වලට කපල්ලා අව්ුව වේලල ගිනි තියලා ඒ ඒ ගින්දරග එලින් ඒ ගිනි තියලේ හම්බෙච්ච අලු ටික දැම් මේේ මහා රුක්කය අලු කර ඒ අලු ටික ගංගාවකට හෝ හුළගට මුදාහ. රලා දැම්මතන ගහක් නෑ කියල මේ සසරට බද්ධ වෙලාතේච්ච. ඒඒ ඒ ඒ මහාරෝකය නිදහස් වෙනවා වගේ මේ නාමරූපලෝකය තුළ ක්‍රියාත්මක වෙන මේ සංසාරයට බද්ධවීමෙන් ඔබර එක මුල්ලක තියෙන බලය සිංදු සඳදා යනවා කිය එක තමයි මේ ආනපාන සති සමාදී යසි ක්‍රියාත්මක වෙනවා කියන්. කුසලමූල පටික්ච සමඋපා ධර්මතාවේ ඔබ තුල ක්‍රියාත්මක වෙනකොට. ඔබ තුල්ල අර ඉපදන්නම ආපු ආසව අනුපාද නිරෝධෝ වෙනවා. අනුපපාද නිරෝධ වෙන කොට අර තව ගතියක් තැම්පත්වෙන්නේ නැහැ මුල ශක්තිමත්වෙන්නේ නෑ නාමරූපල් ලෝකයේ දර් නාමරූ පස්ස කියන එක බලය බිඳෙනවා. ඒ බිඳෙන්න්න බිඳෙන්න්න ඔබ මේ සිද්ධ කරන්නේ මොකන්ද ඔබ සංයෝජන කියන පටිදහයකින් සසරට වෙඩලායින්න බද්ධ වෙලාතින මේ පටි මේ මුල් ලිහිල් කරන්නව කපකපා කපකපා යනු. කපකපා කප කපා පස් අයින් කර කරා යනකොට මේ ඔබට ඌරුම වෙලා තියන මේ කරජකාය ඒකත් මහාරුක්කයක් වගේ තමයි. මේ කරජකායන් වලින් සැකිලි මාරු කරකර කුඩු මාරු කරකර මේ සසරේ අර සන්ධාවතන් නිසා සංනිසා ධාවනයවමන් මේ ගමන් කරන මේ ක්‍රියාදාමයෙන් ඔබ සඳහටම මිදී නිදහස් වෙනවා කියන එකයි මේ නාමරූප සුත්තන් කියන එකින් පැහැදිලි ගන්න. පින්හතුනි මෙතනි තවදයක් පැහැලි කරන්න ඕනේ ඔය පින්වතුන් හොඳට අහල නවේ මල්. දවල්වල හෙම ගිහාම පෝස්ටන් සලග හලතියෙනවනේද රූපන්ජීරති මච්ේන නාම ගොත්හන්න ජීරති කියලා අන්න ඒ ධර්මතාවේ මේ කැටිවෙලා ගැබ්වෙලා තියෙන්නේ මේනාම රූප සුත්තන් කියන සූත්‍රයේ විස්තර කරපු විග්‍රහයම තමයි. රූපන්ජීරති මජ්ජේනය කියලා කිවවි පින්වතුනි ඔබ තුලා අර සිින්දුවක් ඇහුණන බාහිරෙන් අහපු සිින්දුවට ඔබේ හිත ඇදී ලගිහිල්ල සුකවේදනාවක් ඇති වෙලා ච්චට පටච වෙලා පටිච්චට ච්ච වෙලලා නිච්සුකාත්ත ෝකයක් ක්‍රියාත්මක වුණ. ඔබටඒ සින්දුවෙන් ආස්වාදයක් ඇතිවුණ ොක මහ විමහත් වූ සුවයක් ඇතිවුණ ඔබ තුළ ආමිසසුවයක් ආසරින්දා. ඔබ තුළ ඇති වුණා. ඒ ආස්වාදය ඒ සුවය ඔබට කොයි තරන්වෙලා පවත්තන්න පුළුවන් වුනාද. ඒ ආසාදය ටිකවේලාවක්තිීලා විපරිනාම ධම්මතාවේ අනුව අනි්චන් දුක්කම් විපරිනාම දම්මන් වන්න. ඒ නම්ම රූප රූපන් වෙනවා කියන ක්‍රියාවලිය තමයි අවිද්‍යාමුල්ල පටච්ච සමපාය ධර්මතාවය ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා කියන්න. රූප රූපංවෙනක ජීරැති වෙනස් වෙනවා. ඒක හැමවෙලේම පවතින්නේ නෑ ඒ ඇතිවෙච්ච සොභාවය දැන් ඔබ පැකට කලන්නම් ඔය සිින්දු ඇහුවේ ඒ වෙලාව ඇතිච් ඒසුවේ දැන් ඔබ තුනෑ. ඒ රූප රූපන් ජීරති ඒ ස්ොභාවය ජීරති ජරවෙලා වෙනස්වෙනු. හැබැයි ඒ වෙලාවෙේ ඔයස්සු ඒ සින්දුවට ඉච්චට පටිච්ච වෙලා පටිච්චඩ භිච්ච වෙලා ඔබතුළ රත් වෙලා මත් වෙලා ඔබ තුළ මහාර ආසත්ත බවක් හැතිවෙලා චන්දරාගයකින් ඔබ වෙලීල බැඳිලා අර උපාධානය වෙලා හදාගත්ත කර්මභීජය එ නාමරූපයට දීපු පනදීපුක එ නාමගොත්තය ගතියක් හදාගත්තා ගොත්ත කියන්නේ ගතිය ඒ ගති හරහ නාමරූපලෝ ගේ තවටික් ශක්තිමත් වුණා. අ මහපොවට බද්ධලාති තවමුලක් ශක්ති මත් වුණ. එහනන්ගේ නාම රූපජීරති මන නාම ගොත්තන් අජීරති. මජ්‍යේන මේ මත්වීමෙන් රූපං වෙන එක මත්වීම නිසා නොදන්නාකම නිසා මෝඩකම නිසා ඇත්ත නොදකීම නිසා අවිද්‍යාව නිසා තමයි රූපන් කියෙක ක්‍රියාත්මතරින්. එනම් ඔබ තුළ මේ ක්‍රියාත්මක වෙන සිදුවීමේ ඇත්ත නොදකින්න බැරිකම තමයි අවිද්‍යාව. ඒ මජ්‍යයන කියන මත්වීම නිසා රූපං වෙනවා ඒ ඇති වෙච්ච ස්වභාවයක්ත් රූපන් ජීරති ජරවෙලා වෙනස් වෙලා යනවා හැබැයි ඒ වෙලාවෙද්දදි ඇත්ත නොදකීම හඩහා ඔබ ගොඩ නගා ගත්තාාර කර්ම බීජ පපුද්ධිය ගතිය ආසය කියන එක නාමගොත්තය අර ගොත ගොතා ගොතගොත්තා මේ සංසාහරයේ පුරාවට එන ගැතුම් පටිය රාග ගති දේශගති මහම ගත කියා මේ ගොතගොත එන ගෙතුුම් පටිය නජීරති ඒක වෙනස් වෙන්නේ නෑ ඒක තවතව තව තව ශක්තිමත් වෙලා ඔබ සසරට බද්ධ වෙනවා කියන එක තමයි රූපන් ජීරති මත් ජේන නාමගොත්තන්න අ ජීරති කියන්න හැබැයි අවස්සනාවකට ඒක දැම් පරිවර්තනය කර ලා තියෙන්නේ මේ අපිදරණ මේ රූ පය දිරනවා නම අපේ නම ඔය සම්මති අපට දාලතින නම විරන්නනැහ නම ඉතින් පවතිනවා අහවලා තමයි අහවලා කිය කෙනෙක් හිටියා කිය නම පවතිනවා කියන. පින්වත්තුට ඒක මේ බොහෝමවුල් ලාබාලා අර්ථයක්, ගොදනුවඇත්කම නිසා දකින දෙයක්. එවුණනාට රූ පන්ජීරති මච්්‍යේන නාමගොත්තන්න අජීරතිය කියනවා කිය කන්නේ මුල බුද්ධ දේශනාවම ගැබ්බලා තියනවා. ඉතින් මම හිෙතනවා පින්වතුන්ට මේ ගහම් බීර වූ ධර්මතාවේ මනාව තේරුන්ගන්න පුලුවන් වේ. ඒ තේරුම් ගන්න පුළුවන්වෙන්න අත් දැකීම් තුලින්මමයි පින්වතුි ඔය පින්වතුන් මේ අයිය පර්ශණය නිරතවෙන්න ඒ කාගෙන්වන් දහගිම දැකගෙන ගන්න පුළුවන් දෙයක් නෙවේ අනි්චන්දුක්කා විපරිනාම දම්මකින් ධර්මතාවේ තමයි මේ ලෝක කෙනෙකුට තව කෙනෙකුට අවබෝධ කරවන්න තියෙන අමාරුම ධර්මතාවත් පැහැදිලි කරන්න විස්තර විග්‍රහ කරන්න තියෙන අමාරුම ධර්මතාවේ. ඒ තරම් ගැඹුරුයි ඒ තරම්ම ගහම් බීලායි. ඇතින් පින්වතුනි මේ ධර්මතාව ඔය පින්වතුන්ටත් ත. ෝදවා අ සංසාරදුකින් අතමිදින්න පිණිසම මේ සෙලු ධර්ම කරුණුකාරණා, උදවවේවා උපකාරවේවා උපනිශ්‍රයවීවා කියලා දිට්ඨාන කරන සෝපත්තේවා.